ජයගමු ශ්‍රී ලංකා පොළොන්නරුවට දෙස් විදෙස් රැකියා මාර්තු 16/17 පොළොන්නරුව ජාතික ක්‍රීඩාංගණයේදී අපි පක්ෂයක් හැටියට ජාතික ජනබලවේගයේ හැටියට ජාත්‍යන්තර මූල්‍ය අරමුදාත් එක්ක සාකච්ඡා කරන ඉල්ලීමක් කරලා නැහැ. රනිල් වික්‍රමසිංහ තමයි දැන් මේක අපිවත් ඈදගෙන ප්‍රවෘත්තියක් නිර්මාණය කරගත්තේ. මොකද ජාතික ජනබලවේගයත් එක්ක IMF එකට සාකච්ඡා කරන්න ඕන නම් ඒ අයට පුළුවන් ඒ ගැන අපි ඉල්ලීමක් කරන්න. ඔවුන් අපේ පක්ෂයත් එක්ක සාකච්ඡාවක් කරන්න ඉල්ලීමක් මේ අවස්ථාවෙත් කරලා තියෙනවා. ඒක ගැන අපි ඉදිරියට සලකා බලනවා. ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ අපේ කාර්යාලයටම ඇවිල්ලා මීට කලින් අපිත් එක්ක සාකච්ඡා කරලා තියෙනවා. ඒකට IMF එකට රනිල් වික්‍රමසිංහ අපිට කපුකම් කරන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි අපි දන්නවා රනිල් වික්‍රමසිංහ මේ ආණ්ඩු රාජපක්ෂලා කවුරුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක ගිවිසුම් අස්සම් කරේ අපෙන් අහලා නෙමෙයි, රටෙන් අහලා නෙමෙයි, අඩුතරමේ පාර්ලිමේන්තුවටවත් ඔවුන් දැනුවත් කරලා කතා කරපු ඉතිහාසයක් නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් ලෝකේ පුරාම රටවල් වලත් මේ ලංකාවත් එක්ක ගිවිසුම් අස්සම් කරපුවා තියෙන්නේ හොර රහස අස්සම් කරලා පාර්ලිමේන්තුවටත් පස්සේ ඉදිරිපත් කරපුවා. මේ ණය සම්බන්ධයෙන් ඇති කරගත්ත ප්‍රතිහුවකරණ ගිවිසුම් පිළිබඳවත් යථාර්ථය ඒක. ඔවුන් රනිල් වික්‍රමසිංහට කලින් බැසිල් රාජපක්ෂත් එක්ක අත්සන් කරපු ගිවිසුම තමයි අදටත් ක්‍රියාත්මක කරමින් යන්නේ. රනිල් වික්‍රමසිංහ දැන් මේ මහලුකුවට අපිවත් ඈඳගෙන කතා කරන්න යන්න කතා කරාට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බැසිල් රාජපක්ෂත් එක්ක ගහපු ගිවිසුමවත් රනිල් වික්‍රමසිංහ දැක්කේ නැහැ. ඒ පිළිබඳව අපට මතකයි පාර්ලිමේන්තුවේ ඔහුම අඬා මට නෙමෙයි රටට ඉදිරිපත් කරන්න කියපු අවස්ථා ඉතිහාසෙ තියෙනවා. එහෙම ගිවිසුම් සම්බන්ධයෙන් කැත නිඳිත ඉතිහාසයක් තමයි රනිල් වික්‍රමසිංහලගේ තියෙන්නේ. රටට පෙන්නලා ගිවිසුම් අස්සම් කරලා පාර්ලිමේන්තුවට විපක්ෂයට පෙන්නලා ගිවිසුම් අස්සම් කරලා ඒවා රට ඉස්සරහා සාධාරණීකරණය කරලා පාර්ලිමේන්තුවට පෙන්නලා අස්සම් කරලා සාධාරණීකරපු ගිවිසුම් ඉතිහාසයක් රනිල් වික්‍රමසිංහලට නැහැ. ඒ වගේම තමයි දැන් බංකොලොත් වීම ගැන කතා කරන්නේ කවුද ඒ බංකොලොත් වීමට වග කියන්නේ? රනිල් වික්‍රමසිංහල රාජපක්ෂලා තමයි මේ රට බංකොලොත් කරේ. රටේ ණය උගස් තියෙන මට්ටමට ණය කරේ. විශේෂයෙන්ම අපි දන්නවා රනිල් වික්‍රමසිංහගේ පාලන කාලය ඇතුලේ තමයි වැඩිම ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කරවල රට යටත් කළේ. රට බංකොලොත් කරලා ණය කළා, උපදින දරුවන් පවා ණයකාරය බවට පත් කරපු රනිල් වික්‍රමසිංහ දැන් අපරිං සහයෝගීilla වැඩක් නැහැ. ඔහුගේ නායකත්වයක් යටතේ, ඔහුගේ ජනාධිපතිකම යටතේ මේ රට ගොඩදාන්න. ඔහුටත් ඔහුගේ පාලනයටත් ඔහු හවුල් කරගත්ත හර්ෂද සිල්වලා වගේ කණ්ඩායම් වලටත් මේ රට යලි ගොඩනගන්න බෑ කියලා ඔප්පු කළ ඉවරයි. ඒ නිසා විශේෂයෙන්ම දැන් රටට අවශ්‍යතාවය තියෙන්නේ නව ආර්ථික ගමනක්, නව ආර්ථික ප්‍රවේශයක්. ඒකට රනිල් වික්‍රමසිංහවත් රාජපක්ෂලවත් හර්ෂද සිල්වලවත් සුදුසු නෑ කියලා මේ රටේ ජනතාව හොඳටම දන්නවා. ඒ නිසා තමයි අපි විශේෂයෙන්ම කියන්නේ මේ අර්බුදයට මේ වෙලාවේ පැලස්තරයක් අලවන්නවත් රනිල් වික්‍රමසිංහ ඇතුළු මේ නඩේට සුදුසුකමක් නැහැ, සූදානමකුත් නැහැ. මේ කරන්න යන්නේ නැවත වතාවක් ඔවුන්ගේ පක්ෂය ඇතුලේ තියෙන අභ්‍යන්තර ප්‍රතිවිරෝධතාවයන්, අභ්‍යන්තර අර්බුද එළියට අරගෙන ඒ වයින් දේශපාලනය කරන එක. ඒ දේශපාලනය කිරීමේ ක්‍රියාවලියට අපි හවුල් නැහැ, අපි හවුල් වෙන්නේ නැහැ. ඒ නිසා අද දිනේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක රනිල් වික්‍රමසිංහ කපුකම් කරලා හර්ෂද සිල්වලත් එක්ක සාකච්ඡා කරන්න හදපු සාකච්ඡාවට ජාතික ජනබලවේගයේ හැටියට අපි සහභාගී වෙන්නේ නැහැ. කියනවා නැවත වටේකින් අවස්ථාවක් ලබා දෙන්න පුළුවන් ඔබතුමාලට සාකච්ඡා. ඒක තමයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා හරි රනිල් වික්‍රමසිංහ හරි කපුකම් කරන්න ඕනේ නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෝ ජාත්‍යන්තර වෙනත් ඕනම සංවිධානයක් එක්ක අපට සාකච්ඡා කරන්න. අපිට ඕන නම් ඒ අයත් එක්ක සාකච්ඡා කරන්න අපට පුළුවන්. ඒ අයට ඕන නම් අපිත් එක්ක සාකච්ඡා කරන්න ඒ අයටත් අපෙන් ඒ සාකච්ඡාව ලබා ගන්න පුළුවන්, ඉල්ලන්න පුළුවන්. මම කිව්වේ ඒකයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ දැන් මේ කණ්ඩායමම පිටබුවරතුරු කණ්ඩායමම අපිත් එක්ක සාකච්ඡා කරන අවස්ථාවක් ඉල්ලලා තියෙනවා. අපි ඔවුන්ට දැනුවත් කළා තියෙනවා අපේ ආර්ථික කවුන්සලයේ හැටියට මීට කලිනුත් අපි ඔවුන් සමග සාකච්ඡා කළා. දිනයක් යොදාගෙන අපිට සාකච්ඡා කරන්න පුළුවන් කියලා. ඔව්, ඇත්තටම සංවේදී කාරණා තියෙනවා. පිට විවේචනය කරන සංවේදී කාරණා තියෙනවා. ඒ විවේචනය කළා මේ හෙළුව, මේ ආණ්ඩුවල බැරිකම රට එල්දරව් කරන්න ඕන. ඒකට ආණ්ඩුව බය වෙලා දඟලනවා අපිට කරන්න දෙයක් නැහැ. මොකද ඒගොල්ලෝ හිතන්නේ නැහැ ඒගොල්ලෝ රහසේ හොර රහසේ ගිවිසුම් ගහලා ඇති කරගන්න එකඟතාවයන් එළියට යන්නේ නැහැ කියලා තමයි ඒගොල්ලෝ හිතන් ඉන්නේ හැමදාම. ඒවා එළිදරව් කරන්න ඕන. අපි ඒ එළියේ විවේචනය කරනවා. ඒ විවේචනය කිරීමේ අයිති අපට තියෙනවා. ඉතින් රනිල් වික්‍රමසිංහලට තියෙන්නේ ඒ විවේචනයට තියෙන දේවල් නැති කරන්න බැරි බව ඔප්පු කළ තියෙනවානේ.
මහබැංකුවේ බැඳුම්කර වංචාව හොරරහස කරලා රනිල් වික්‍රමසිංහ නටපු නාඩගම් රටම දන්නෝ. අපි දැක්කා රනිල් වික්‍රමසිංහ ගිහිල්ලා රැස්වීම තියාගෙන කියනවා මේ අපේ ප්‍රතිපත්ති ප්‍රකාශන වල කෑල්ලක් ගලව පෙන්නලා අරගෙන මෙන්න චිත්‍රපටි පෙන්වන්න වගේ එහු පෙන්නනවා. රනිල් වික්‍රමසිංහලාගේ කරපු නාඩගම් රටටම පේන ඒවා ප්‍රතිපත්ති ප්‍රකාශන වලත් තියෙනවා, ඇත්තට සජීවියක් තියෙනවා. ඒවා පොඩි කෑලි නෙමෙයි පෙන්වන්න තියෙන චිත්‍රපටි. ඒවා පෙන්වුවොත් පෙන්වන්න තියෙන විශාල නවකතා. ඒවා සජීවී දේවල්. මොකද රනිල් වික්‍රමසිංහලා අර්ජුන මහේන්ද්‍රලා ආරක්ෂා කරපු හැටි, පාර්ලිමේන්තුවටම ඇවිල්ලා මහ බැංකු අධිපතිව ලංකාවට ගේනවා කියලා පොරොන්දු වෙලා පොරොන්දු කඩ කරපුවා. ඒ ප්‍රතිපත්ති ප්‍රකාශන වල විතරක් නෙමෙයි, රට හැමුවේ මහා අමුවටම ඉල්දරව් වෙච්ච බොරු. ඒව රටේ ඉස්සරහ තියෙනවා. ඉතින් එහෙම කරන්න පු රනිල් වික්‍රමසිංහලට අපේ පුංචි දෙයක් පෙන්නලා කරන් දෙයක් නැහැ. අනික ඔහුගේ කියන කතාවත් වැරදි. 2019 ඔවුන් 2022 වෙනකොට රට බංකොලොත් කරනවා කියලා අපි කොහොමද දන්නේ? අපි 2019 ජනාධිපතිවරණ ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කරේ මහ බැංකු වාර්තානුව, ඒ වෙලාවේ තිබිච්ච ආර්ථික දත්ත අනුව 2022 ඔවුන් බංකොලොත් කර භාවයට ප්‍රකාශපත් කරපු රට 2019 දී අපි දැක්කේ අපට අපේ වැඩපිළිවෙල කරද්දී 2025 වෙනකොට දිනු කරන්න පුළුවන්. එතකොට මේ 2019 ඉඳලා 2022 වෙනකොටම වික්‍රමසිංහ රාජපක්ෂලා ඔක්කොම හවුලේ මේ රට කරපු විනාශයේ ප්‍රතිඵල තමයි රට බංකොලොත් භාවයට ප්‍රකාශපත් කරේ. ඒ බංකොලොත් භාවයට ප්‍රකාශපත් කරන්න වග කිව්තු අයම රට බංකොලොත් කරලා නැවත අපට හවුල් වෙලා ගොඩ දාන්න කතා කරන එක තරම් විහිළුවක් වෙන මොකුත් නැහැ. මොකද ඔවුන්ගේ ප්‍රතිපත්ති විසින් තමයි මේ රට බංකොලොත් කරේ. ඔවුන්ගේ ප්‍රතිපත්ති සහ ප්‍රතිපත්ති ක්‍රියාවට නගපු ඔවුන්ගේ නායකත්වය. ඔවුන්ගේ ප්‍රතිපත්තියත් මේ රට ඉස්සරහට ගෙනිච්චේ නැහැ දශමයක්වත්. ඔවුන්ගේ නායකත්වයත් මේ රට ඉස්සරහට ගිනල නැහැ දශමයක්වත්. එහෙනම් රනිල් වික්‍රමසිංහත් රාජපක්ෂලත් ප්‍රතිපත්ති මේ වශයෙන්ුත් පුජ්‍යලව හැටියටත් දේශපාලන වශයෙන් දැන් අවසන් වෙලා ඉවරයි. ඔවුන්ට තවදුරත් මේ රට ඉස්සරහට ගෙනියන්න දශමයක්වත් පුළුවන් කමක් නැතුව අපි වෑඳගෙන සුජාතභාවයක් හදාගන්න හදනවා. ඔවුන්ගේ නරක විකෘති මේ රට විනාශ කරපු ඉතිහාසයට ඒකට අපි දායක වෙන්න සූදානම් නැහැ මොහොතකටවත්. ඒ නිසා ඕනම රටක් එක්ක, සංවිධානයක් එක්ක, මුල් අරමුදලත් එක්ක සාකච්ඡා කරන්න අපි ලෑස්ති. ඒක රනිල් වික්‍රමසිංහලයකට කපුගම් කතා කරලා හදල් දෙන වේදිකාවකට යන්න අපි ලෑස්ති නැහැ. දැන් අපි දැක්කාද ජනමන ජාතික සන්ධානයේ විතරයි සහභාගී වෙලා හිටියේ, ප්‍රධාන විපක්ෂ දෙකම නැහැ. ඒකෙදී දෙමළ ජාතික සන්ධානයට අයිතිය තියෙනවා, ඕනම කෙනෙකුට අයිතිය තියෙනවා. අපි අපේ අයිතිය තමයි මේ ප්‍රකාශපත් කරේ. ඒක තමයි ඒක තමයි මම කියන්නේ. රනිල් වික්‍රමසිංහගේ අපට පෙන්වුවොත් එහෙම පොඩි කෑල්ලක් නෙමෙයි පෙන්වන්න තියෙන චිත්‍රපටි දෙක තුනක් හදන්න වෙනවා. රනිල් වික්‍රමසිංහ මේ රට කරපු විනාශයන් ඉතිහාසයේදලම ප්‍රජාතන්ත්‍රවාදී අකුලපු හැටි, රටේ ජනතාව මර්ධනය කරන්න ගෙනපු නීති රීති, පාර්ලිමේන්තුවේ ඇතුළෙත් එළියෙත් ඔවුන් කරපු දේවල් පෙන්වන්න අපට පොඩි වෙලාවක් එක රූප රාමුවක් මදි. එහෙනම් අපිට පෙන්වන්න වෙන්නේ චිත්‍රපටි ගොඩක්. හරි, ඒවා තියෙන්නේ මේ රටව දැකපු දේවල් නැවත මතක් කරන්න තියෙන්නේ. අපි මේ රටේ ජනතාවට පෙන්වන්න ලෑස්ති.